හරිත TVවී බවතරණ ආගමික වැඩසටහන් මාලාවේ අද මිල්පුර පසුලසක් පොහොයිදින දවසේ කියෙනෙන පුරුවන් මග වැඩියෝ ධර්මදේශනයක් සමගින් එක්වන්නටයි අපි සෝදනක් වෙන්නේ.ඒ සඳහා මාගේ මේ පාදන මස්කාරපුරු කැරයියුම අපගේ පින්වත් ගරුණය ස්වාමින්් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ සමන්තා චක්හවාලි සු අතരගචන්තුදේවතා සන්ධම්මං முනිරජස්ස சුනන්තුසගග මुක්හදං धම්මසවනකාලු අයංබধাන්త ধাම්මසവනකාලු අයංබදత धම්මසവනකාලු අය බදත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම් සම්බුදදස්ස නමුතස්ස භගතු අරහතු සම්මාසම්බුදස් ඒතදක්හංබිකවී මමසාභකානං බිකුනං සංකතන බාසිතස්ස විත්තාාරින අත්තං බිභජන්තාානං මहाකಚනුತති ඒමග ස්वाමಿभा්‍යವත්තුು අරಯතුು සමසම්බුදුරජනන් වහංසේට මාගී නමස්කාරයවිවා ස්වාමීනි භාග්‍යවතුන්වන්ස ඔබවහන්සිවිසිං අවබෝදෙකොට වදාල නවලෝතුරු දරමරත්නයද ඒමේ අෂ්ටාරය පුද්ගලවූ මහසංහරත්නයද මම සරනයමි ඒකාන්ත පිහිට කරගනිමි මාගමි සීලාදි ප්‍රතිපත්තිපිරම මගපලනිවන් පිණිසම හේතුවේවා වාසනාවවා බුදුගුණ අනන්තයි සදහම්ගුණ අනන්තයි මහසගගුණ අනන්තයි තිරුවන් ගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයි அනංත සදහම්ගුණ බලந்து அනංත මහාසගගුණ බලந்து அனන්த்து திருුවන්ගුණ බලයිංද මමතරහනෙතික් விම්වා. මම වෛර නැතිංවිම්වා මම ඉරිසියා නැතිංවිම්වා මමස්ුවපන්විම්වා අනංතතරු අන්ගුන බලයිං සියලුමසත්වයු සරහනෙතුවිවා වෛරනැතුවා ඉරිසියානැතුවිදවා සාන්ත සුවට පැමීනිදවා සාධූ සාධුසාදුු අතිගෞරවාශ්පද මහා සංගරත්නයෙන් අවසරයි සද්ධර්මශවරවනයට ප්‍රියවූ මනාපු, ධර්මකාමී සත්පුරුස කාරුණික පින්වත්න ඉතාමත්ම වාසනාවන්ත වටිනා උතුම් උර පසුලු ස්වක් පොහෝ දවසකයි උබාප හැමදිනාම මේ උතුම් ධරමානුශාසනාව ස්රවනය කරන්නට සූධානම් වන්නේ බලාපොරොත්තුවන්නේ විශේෂයෙන් මහරිත රූපවායිනී මාධ්‍යවස්සින් රුවන් මගේ වැඩියෝ යන උතුම් සදහම් වැඩසටහන තුළින් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සාසනයහි අවරසපුත්‍ර භාවයට පත්වී වදාල මහරහතන් වහන්සේලාගේ උත්තම චරිතාපදානය ඔබට ශ්‍රවණය කර ගන්නට මේ උතුම් සදහම් වැඩසටහන තුළින් සෑම පුරපසළොස්වක් ඔහු දවසකම භාග්‍ය සැලසෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිහිතාධාර කරගනිමින්. පින්වත්නි අද ඉල්පුර පසළොස්වක් පොහෝ දවස ලංකාවාසී සැදහැඇති බෞද්ධයූ වගේම විදෙස්ගත බෞද්ධ ජනතාව දසදහස් ලක්ෂ සංඛහාත සැදහැවතුන්. මේ උතුම් පුරපසුළොස්වක් පොහෝ දවස සීලාදී ප්‍රතිපත්ති ධර්මයන්ගේ ඉදිමින් ධරමානු ධර්ම ප්‍රතිපත්ති පුරන්ට සීලාදී ප්‍රතිපත්ති ධර්මයන්හි නියලෙන්නට වාසනාවන්ත වනා. අද ඔහෝ පිරිසක් වෙහර විහාරස්ථානවල පේවස් සමාදංවෙල එවගේම නිවෙස්වලින්න්න උබටත් මේ උතුම් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ. සද්ධර්ම ශ්‍රවනය කරන්ට ලැබීම ලොකු වාසනාවක් මහපිනක් උසලවිපාකයක්. භාගිවත් බුදුරජාණන් වහන්සේ මේ සාසනය මුළුමහ තුන්ලෝවැසි සත්වයන් කෙරින් මහා කරුණාවෙන් ප්‍රතිෂ්ඨාපනය කරන්ටේ දුනේ. ඒත් අතාගත බුදුරජාණන් වහන්සේ සාරාසන් කල්පලක්ෂයක් මුළුල්හි තමන් වහන්සේගේ ඇස් හිස් මස්ලේ මහාරාජ්‍ය දන්ඳුන්නා. සාරා සංකල්පලක්ෂයක් උරාම ඒ මහා කැපකිරීම ඒ මහා පරිත්තිහාගය ධාන පාරමී ආදී වසයෙන්. පාරමි දසය ආකාරතිහක් වන හැටියට ධනපාරමි උපපාරමී මත් පාරමිතා වසයෙන් සමතිංසත් පාරමී ධර්ම වැඩෙන අයුරින් බෝධිසත්වයන් වහන්සේ අතිදීර්ග කාලයක් සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ මේ උතුම් ධර්මය දේශනා කරන්ට හේතු සම්පස් සකස්කරගත්තා බෝධි සම්भाාර ධර්මයන් සම්පූර්ණ කළා ඒ බෝධි සම්भाාර ධර්මයන් සම්පූර්ණ කරගෙන එදා වෙසක්පුර පසුලුස්වක් ඕහදා බෝමුලාරා වැඩයිඳගෙන චතුරංග සමන්වාගත වීරිය උපදවාගෙන මාරපරාජය කරලයි ලෝතුරා සරුවඥතාක් ඥාන සහිතව සම්මා සම්බුද්ධර රාජ්‍යයට පත්වී වදාලි. ඒ උත්තරීතර සරුවක්නය සම්මාසම් බුදුරජාණන් වහන්සේ මෙලොව පහළවෙමින් තමන් භහන්සේ අවබෝධකොට වදාල. මේ ගම්බීර චතුරාර් සත්‍ය ධරමය ලෝවැසි සත්වයන්ට මහා කරුණාවිං දේශනාකට වදාලා. ඉති ඒම වටිනා උත්තම ධරමය පින්වත්නී සෑම කෙනෙකුටම හෑම අයකුටම එකම විදියට වැටහෙනවනිව. පඤ්ඥාාවත්නසායන් දම්මෝ නායං දම්මෝ දුප පഞඥාස කියල ධර්මය සඳංවිිනී එකයි. පഞ්ඥාවන් තස්සායන් ධම්මෝ ප්‍රඥාවන්තයාට පමණමයි මේ ධර්මය වැටහින්නේ. නායං දම්මෝ දුපප්ඥස මේ දුුස්ප්‍රාඥාට මේ ධර්මය වැටහෙන්නේ නෑ. නුවන මධි පුද්ගලයාටම මේ ධර්මය දකින්ට බෑ. ධර්මය ස්පර්ෂකරන්ට බෑ. නුවනට මේ ධර්මය හසු වෙන්නේ නෑ. එන ප්‍රඥාවම තියෙන්ට ඕමනයි ධරමය ස්පර්ෂ කරන්න මනසිං. අන්නේ නිසා ප්‍රඥාවන්තයන් උදෙසාම වදාල මේ අති ගම්බීර පවිත්‍රර වූ සුද්දධ වූ විශුද්ධ වූ ධර්මය ධර්මරත්නය කල සඳහන් වෙනවා. එනිසා පින්වත්නි ධරමානු ශාසනාවක් ස්වරවනය කරනවා කියන්නේ ලෙහෙසි පහසූ කාරියක් නිෙවේ. දම්මෝසද සමන්නත්ති ඒතං පිවතබික්කවෝ. සංසාරේ ඔබ මම අපි හැමෝම රෝගතුනකින් මානසිකව දුක්විදිෙනවා. ඒ රෝගවලටකි නො කෙලෙස් රෝග කියලා. රාග රෝගය දවේශය නැමැති රෝය මෝහේ නැමැති රෝගය. එනම් මේ කෙලෙස් රෝගවලින් අපි රෝගාතුර වෙලා ආතුර භවට පත් වෙලා රාගය දවේශය මෝහය කියන මේ කෙලෙස්මුල් අකුසල් මුල් අපේ චිත සන්තානයේ හටගැනීම් පැවතම් නිසා බහෝෂෝක කරනවා අපි අනේ නිසා දම්මෝ සද සමන්නත්තිී ඒතන් පිවත භික්කවෝ මහනනයේ කෙලෙස්රෝග බාහනය කරගන්න ඒ කෙලෙස්රෝග ස්ුවපත් කරගන්නට එකම අවෂ දෙයයි එකම බෙතයිතියෙන්නේ දම්මෝ සද ධර්මවක්ෂදය පමණයි. දම්මෝ සද සමං නත්ති ඒතන් පිවත භික්ක වෝ. ඒනිසාම ධර්මයනෙමිති අෞෂදේ ඒතම් පිවත බික්ක වෝ ඒ මේ ධර්මවෂදය පානය කරඩකිලු නහන්සි වදාලා. එනම් ධර්මඖක්ෂදය පානය කරන්න කියන්නේ මහද සුත්හා හොඳින් මේ ධර්මය ශ්‍රවනය කරන්න ට ඕනි. මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්නට ඕනි. ඒශ්‍රවනය කන ධරමය හොදට මතක තබාගන්නට ඕනිේ. එවගේම මේ ධාරණය කරගෙන මතක තබා ගනු ලැබෙන මේ ධර්ම සම්පත්තිය මනසිං හොදට ගලප ගලපා මෙනෙහි කරන්නට ඕනි. ඒ මෙිනෙහිරන ධර්ම සම්පත්තිය හොඳට ජීවිත ක්‍රියාවට යොදන්නට ඕන ජීවිතේ ප්‍රායෝගි කරගන්නට ඕනිේ. ං එතකුට පින්වත්නි මේ ධර්මයේ ප්‍රතිඵලය ඔ මට අපි හැමෝටම බුක්තිවිඳීන්නට පුළුවන් ප්‍රතිඵල අද්දකින්නට පුළුවන්. මොකද මේ ධර්මය කල් නොයවාම අද අදම මේ ශණයෙහිම මොහොතෙයිද මොතෙයිම විපාකල බාදින ධර්මයක්. ස භගවතු භාග්‍යවතුන් වහන්සේගේ ධරමය තස්ස භගවතු සු ධම්මෝ ස්වාක්කහතුූ. සදිිට්ටිකෝ අහාලිකෝඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ වි්ඥූහි ස්වාක්කාතයි මේ ධර්මය මුලින් ඉතාම පිරිසිදුුයි මැදින්ද මනාව පිරිසිදුයි අගින්ද මනාව පිරිසිදුයි එනම් මේ ධර්මය ස්වාකහත කියල කියන්නේ මේ පිරිසිදුු වූ ධර්මයක් කියනේ කයි සීලයිෙන් පිරිසිදුුයි. සමාධීන් ප්‍රඥ්ඥාවන් පිරිසිදුයි. එන සීලය ඉති සීලං ඉති සමාධී ඉති පഞඥාේ සීලය මේ සමාධියයම මේ ප්‍රඥාවකිල දක්වලා තියනවා. එනං විනය දේශනාව තුළ ධර්මස්කන්ද වසිී ඉස්කන්ද විසියෙක් දහසක් සංග්‍රහවෙලා තියනවා දේසිිත ධර්මය විනපිටක තුළ සීලේ තහවරු කරමින් ේක්ෂාව දියුණුකාරන්ට ලැබනු න්න සීල ක්ෂාව වැඩෙනු. ඒළංගට සූත්‍රාන්ත දේශනා තුළින්. හොඳ ධර්මය ශ්‍රවණය කරලා ධර්මය කියවලා සුතමයේ ඥානය ඇතිකර ගන්නට පුළල ධර්මක් ඥානය ධර්ම දැනුම. එතවර සිතේතිය නර ක්ලේෂ ධර්මයන් යටපත්වෙලා ට සංසිඳීමට පත්වයනවා. ඒළගට අිධම්ම පිටක ඉං ප්‍රඥාව. ස්කන්ද ධාතු ආයතන පිළිබඳ ගැඹුරු මාතෘකාවන් කතා කරන්නේ. චිත්තං චේතසිකං රූපං නිභානං. මිලෝකයේ පරමාර්ත ධර්ම සතර සිත පිළිබඳව. හිතේ හටගණ්ඩ සිතුවිලි පිළිබඳව. එවගේම රූප පිළිබඳව ආකාර විසි අටකින් අටවිසි රූපය කියනු. නිබ්භානං නිවන පිළිබඳව ක්ලේසිය ප්‍රහාණය කරපු තැන පිළිබඳව නිවන පිළිබඳව කතා කරනවා. එම් මේ විදියට ප්‍රඥාව උපදවා ගන්න දියුණු කරගන්නට ප්‍රකරන හතකින් සමන්විත අබිධම්ම පිටකේ සංග්‍රහාව පවතිනවා. න සීල සමාධි ප්‍රඥා කියන මෙන්නමේත්‍රරික් ත්‍රිසිික්‍ෂා ධරමයන් පෙන්වත්නී අනුපූරුව පිළිවළකට මේ ප්‍රතිපදා මාර්ගයක් ඔසේ, වඩන්ට පිළිவල தතාගත බුදුරජාණන් වහන්ස உබ හැම දෙனට මහා කணාවෙන් වදාලා அே නිසා මේ වட்டிිனா ධரமய மැதிංந்த அகிந்த முடிலிந்த முலிந்த மැதிந்த அகிந்த அகிந்து மැதிந்து முடிலிந்து அனுலோම ප්‍රතිலோම වசுங மනාව පිரிසිந்தුව බ්‍රක්්මචரிய ප්‍රக்காසිතම ධරමය ස්வாக்கத்தைයි වගේම සාන්දෘෂ්ටියි මේ මෝතේම් ඇස්පනාපිටම මේ ජීවිතීම ප්‍රතිපත්තිපුරා ඒ ප්‍රතිඵල ප්‍රතියක්ෂ කරගන්නට පුළුවන් තතාගතයන් වහන්සේ මේ ශාසනය පිළිබඳව දක්වන තැන උන්වහන්සේ පෙන්වා වදාලා මහාස්ුර්‍රමණයන් වහන්සේලා සිව්නම පහලවන්නේ මේ ශාසනයක පමණයි සක්කාය දිිට්ටි විචිකිච්ා, සී ලබ්බත පරමාසයන් සංයෝජන ධර්මයන් ප්‍රහණය කළ. සවාන් ආරයන් වහන්සේ ඒ මහා ශ්‍රමණයන් වහන්සේ පහළවන්නේ මේ ශාසනය පමණයි. අනේ ශාසනවල් අනේ දර්ශන තුළ එවැනි උත්තමයන් වහන්සල පහළ කරවන්න බෑ. බලන්ට එනං පලවෙනි ශ්‍රමණයන් වහන්සේද. ඒළඟට සක්කාය දෘෂ්ටිය විචිකිිච්ා සී ලබත, පරාමාසකිනමි සංයෝජන ප්‍රහාණය කළ සෝවාන් පලට පත්වනු ආරයන් වහන්සේ වගේම කාමරාග පටිග පංචකාම ධරමයන් පිළිබඳවතින කාමආසාාව රූප සබ්ද ගන්ධ රස පහස ආදිය මේ කාමවස්තුවලින් අපි උද්ගානය කරන අරගන්න අරමුණු තමයි අර රූප සබ්ද ගන්ද රසාදී එසි අල්ල. එන අන්නේ කාමය පිළිබඳවතින බලවත් ඇලීමත්ඒවගේම කාම වස්තුූන්ගෙන් වින්වීමේදී ඇතිවන ගැටීම දදේශයන පටිග කියල කියනවා. දියුණු වෙලායම පස්සේ ඒ කාමරාග පටිග දෙක අඩක්ම තුනී කරලදානවත් සකරදාගාමී මාර්ග පලේට පත්වුණු ආරයන් වහන්සේ ඒ සකරදාගාමී පලට පත්වන ශ්‍රමණයන් වහන්සේ ආර්යන් වහන්සේ පහළවන්නේ අ්‍ය ශාසනයක නොුව සම්මා සම්බුද්ධ ශාසනයක පමණමයි එ දෙවැනි ආරයන් වහන්සේ දෙවැනි ශ්‍රමණයන් වහන්සේ පහළවන්නේද ශාසනයක පමණයි එතකොට කාමරාග පටිග දෙකම අඩ අඩ බැගින් ප්‍රහාණය වෙලා තියන්නේ ඉතුවට තව අඩ අඩ ැගින් තියන ඉතුරුව ශේෂව ඒළඟට අනාගාමී පලයට පත් වෙනකොට ඉතිරි කාමරාග පටිග ඒ අඩ අඩක් වශයෙන් තිබුණුත් ස්වභාවය සමුච්චේදක වස්සයෙන් ප්‍රහණය වෙන. එතකොට යනාගාමි ආරයන් වහන්සේ කාමරාග පටිග ධරම දෙකම ප්‍රහණය කරලයි වාසය කරන්නේ. එ උන්වහන්සේ පහළ වන්නේද. අනාගාමී ශ්‍රමණයන් වහන්සේ පහළ වන්නේද. ඒ උත්තම ආරයන් වහන්සේ පහලවන්නේද. මේ උතුම් බුද්ධ ශාසනයක පමණමයි. දැංආරයන් වහන්සල තුන්නමයි. ශ්‍රමණයන් වහන්සිල තුන්නමයි. ඒළඟට අනාගාමී ආරයන් වහන්සේට තියෙනව තව සංයෝජන ධරම පහක්. රූපරාග, අරූපරාග මාන්‍ය උද්ධච්ච අවි්‍යා කියලා. ආංගේ රූපරාග අරපරාග මාන්‍ය උද්දච්ඡා විද්්‍යා කියන මේ සංයෝජන ධර්මයන් පහ, සමු්චේදක වසිෙන් සම්පූරණීක්ම ප්‍රහණය වෙනවා අරහත් මාර්ග ඥානීහිදී. යරහත් මාර්ගත් ඥානීං ඒ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා අරහත් පලටම පත්වෙනවා කළ සඳහන් වෙනවා. එතකොට රහතන් වහන්ශේ පහළවන්නේ ද මේ උත්තම සම්බුද්ධ ශාසනයක පමණමයි. සුවන් පලලා බියුතුම සකදාගාමී පලලා බියුත්්තමයන් වහන්සිේ. අනාගාමී උත්තමයන් වහන්සේ අරිහත් උත්තමයන් වහන්සේ යන සව් මහාශ්‍රමණයන් වහම්ශේලා පහළ වන්නේ පින්වත්නී මේ උතුම් ශාසනයක පමණමයි. එනිසා ඒ මේ උත්තම ශාසනෙහි ස්වාකහාත ධර්මය ප්‍රඥාවෙන් පරිහරණය කරලා අවරසපුත්‍ර භාවයට මහරාතන් වහන්සේල පත් වුණා. මාරහත්මනිින් වහන්සේලා බවට පත් වනාා. ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සිල බවට පත්වුණා එනං ස්වාක්කාත ධර්මය සාන්දෘෂ්ඨිකෝ මෙලෝවස්සිං විපාක අත්දකින්න පුළුවන්ය කියන කාරණය ඒ තුළින් අපිට තහවුරු කරගන්න පුළුවන්. ඒවගේම කල් නොයවාම අද අදම මාර්ගචිත්තයට අනතුරුවම පෙරපසු නොවී මාර්ග සිත්තයේ ප්‍රතිඵලෙන් කෙලෙස් ධර්ම ප්‍රහාණයවීමෙන් පලයට පත්වෙනවා අකහ ලිකයි. ස්වාකාතු සන්දිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකයි මේ ධර්මයට නුවනින් පැමිණිලා නුවනින් විමස විමසා බැලිය හැකි ඇවිල්ල මේ ධර්මයට ප්‍රවිෂ්ට වෙලා ප්‍රතිපාති ධර්මයන්හි එදිලා ප්‍රතිඵලය ප්‍රත්්‍යයක්ෂ කරන්නට පුළුවනි ඒහි පස්සකයි. ඕපනයිකයි මේ ධර්මය නුවින් ඔපනයනය කරමින් බෙදා දක්කොමින් විමසමින් දලපමින් වීමන්සනය කරමින් මේ ධර්මය ඔපනෑනය කරලා පමුණුවලා තමන්ගේ නුවනිින්ම දැකිය හැකි එඒනිසා ඕපනයිකයි. පච්චත්තං වේදිිතබෝ විඤ්ඥෝහි කියලා කියනවා. එන ධර්මය මිලෝකයේ පහලවනු බුදුපසේ බුදු මහා රහතන් වාාම්සේල වැනි. මහා ප්‍රාඥ්ණික උත්තමයන් වහන්සේලාගේ විසිිෂ්ටක් ඥානං අධදක්කා අදදටුව ප්‍රක්ති්‍යයක්ෂ කලා එනම් ප්‍රඥාවන්තීන් විසිංම ධර්මය ව්‍යවස්ථාපනයකොට වෙන්කොට බෙදා දක්වොමින් අවබහෝද ඥානයට පත්විය හැකි බැවින් පච්චත්තං වේදි තබූ විං්්‍යෝහහි කියල කියනවා. එම් බලන්ඩමී ධර්මය කුච්චර නං විද්‍යාත්මකද මොනතරං ගැඹුරුද මොනතරං අර්ථ සම්පන්නද ඥානවන්තයා විසින් ඒ බව මැනවින් වටහා ගෙන ඥානවන්තව, මතමමාගේ ජීවිත ධර්ශනය තුළින් මේවතුම් ධර්මය ප්‍රත්්‍යයක්ෂකට යුතුයේගෙන තතාගත සම්මාසම් බුදුරජාණන් වහන්සේ පහදාදේශනා කළා. ඒ දේසිත ධර්මය පින්වත්නී එදාා. ලෝතුරු ශාසනයේ සජීවමාන කාලයේ බුදුරජාණන් වහන්සේ ජීියොමාන වැඩින්න අවස්ථාවදී ප්‍රඥාම දියුණු කරගන අපපු සාත්පුෘරෂයන් විසිං අදටවා ප්‍රක්තියක්ක්ෂ කළ උගටිතක්ඥ විපතිිතක්ඥ නෙයිය පදපරම කියලා අපේ නොුවනේ මට්ටම් හත රක්තියෙනවාන උගටිතක්ඥ කියල කියන්නේ තිිකීෂ්ෂන ප්‍රඥාව බොහෝම ඉහල ප්‍රඥාවකින් යුක්ත කියෙන තමයි උගටිතඥය වෙබධිතක්ඥ කියල කිය ඊට වඩාටිකක්කාඩුයි නෙයිය කියලකැන ටත් වඩා අඩුුතුන් එනි පන්තිය පලවැවෙනි පන්තියේ ප්‍රඥාවක්තියන උත්කෘෂ්ටයි. ටිත දැන් එක බණප දෙයක් දෙකක් ශ්‍රාවණය කරන ගොටම සෝවාංආදී මාර්ග පල්ලයන්ට පත්වීමේ වාසනාවතින ප්‍රඥාව ධර්මවාසනාව තියෙන්නේ උගටිතක් යුක්තමයන් වහන්සේලාට දැම් බලන්න ධාරචීරිය එදා දර ඇඳුමක් ඇඳගෙන ලෝතුරා තතාගත ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ මහා මගදී ුණගැයිල්ල ස්වාමීන් ධර්මයක් දේශනාගනු මැනවිකිල ඉල්ල හිටියයනනි. හේතු සම්පත් බල්ල සතාගතයන් වහන්සේ ධර්මය වදාළකෙටීෙන්. දිිට්ටේ දිට්්‍යමත්තං භවිසති සුතේ සුතමත්තම් භවිසති ධාරුචීරයේ යං රූපයක් දුටවා නං දුටවා පමණයි. යම් සාදධයක් ඇවුනනං ඒ සම්බ්දය ඇවුුණා පමණයි. ආදී වස්සයෙන් මේ අරමුණු පිළිබඳවේ හටගැනීම නිරුද්ධවීම් පිළිබඳව තහගත බුදුරජාණන් වහන්සේම ගැබුරුවා කාරයේ ධර්මයක් ඉතාකෙටෙන් වදාල ඒ දෙෙසුම් කෙළවර මෙතුමන් වහන්සේ සෞඛ කෙලෙස් නසා අරිහත්වයටම පත්වුණ ආම්බලන් ඊළඟට සාධීපපුත්්‍ර මහරාතන් වහන්සේ මහමුගළන් මහරාතන් වහන්සේ එදා සාලිපත්‍රයන් වහන්සේ පිරිවැජයකු වස්සිං විමුක්තිය ස්වාගනයන් වෙලාවිදිී අසජි ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ බනපද හතරක්ශ්‍රවනය වෙනකොට ඇති ඇති ස්වාමීණි ඒ දම්මා හේතු පබවාතය සං හේතු තතාගතවා ඇවේ ප්‍රශ්නය ස්වාමීණය ඔබවහන්සේ නිවිච්ච කෙනෙ ඔබහන්සේගේ සංසුන් ගමන ගැන මං පැහැතුුණ අසජි ස්වාමීන්හ පිණඩපාති වඩින වෙලාවක තමයි උන්හන්සේ අම්බුනේ බ වහන්සේගේ ශ්‍රමණයන් වහන්සේ කවුද ගුරුවරය කවුද වහන්සේ දේශනාක ධර්මය මකදකල් ඇැව්වේ ඒ දම්මා ඒේතු පබවා තේසං හේතු තතාගතුව බණපද දෙකයි වදාලෙක් ඇති ඇති ස්වාමීනිි මට ධර්මය අවබෝධයිකිව මලන්ට ස්වාම්පලයේ පිහිටිය ඒළඟට මෞද්ගල්යාන පුත්ත මුගලන් ස්වාමීන් වහන්සේ එතකොට මේ මහනවෙලනේ පැවිදිවෙල නෑසාාසන පිරිරජියය කාලේ සාරිපුත්‍රයන් වහංශේ තමන් අවබෝධ කළ දහම ගාතාවිං ප්‍රකාශ කරනගොට ඇති ඇතිමට අවබෝධයකි බලන්න බනපද දෙකයි. ස්වාම්පලයේ පිහිටව්වා. එර ප්‍රඥාව බහුලයි අධික ප්‍රඥාව කැතුව සංසාරය ඇවිදින් තියෙන දියුණු කරල තියෙනම්. බලන තත්තු හෙප් ඉන්වන්නේ උගටිතඥ විවධිතඥ ඊ ළඟට පිළිවලින් ඒ ධර්ම කාණන්්ඩියන් දේශනා කරනකොට සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් සමබවට පත්කරගෙන අරිහත්වෙන් අමාමහ නිවන් අවබෝධකන විපතිතක්ඥ. ඒට නෙයිය කියන පුද්ගල යත්‍රහේතුක පතිසන්දිි ලාබී කෙනෙක්. එතුමන් මේ ධර්මය පිළිවෙලින් දානකතා සිහිලගතා සදග කතා අධිවශයෙන් කුසල විපාකයන් පිළිබඳ අකුසලේ ආධහිනවයන් පිළිබඳව ක්‍රමාණුකූලව න පූර්ුව කතාවං ශ්‍රවනය කරලා ධාන සීල භාවනාදීකුසල් වඩලා අරිහත්්‍යේ අමාමහා නිර්වාණ ධාතු සාක්සාත් කරනවා. ඒවිදිී උසස් ප්‍රඥාවක් ඇතු උපත ලබන්්ඩ මේ ධර්මය පරිහරණය කරන්නට ඕනිේ. ධර්මය පරිශීලනය කරන්න ඕනේ ධර්මාන්ු ධර්ම ප්‍රතිපන්නව ජීවිතේ ග්‍යානට ඕනි. ඒසා අද මේ වටිනා උතුන් දේශනාව පින්වත්නී, සඳහා අපි මාාතෘකා කළේ ඒත දක්ගම් බික්කවේ මම සාාවකානං බික්කූනං සංකිිත්්‍යේන බාසිතස්ස විත්තාරේන අත්තං විවජන්තාානං මහා කච්ඡායනු. තතාගතයන් වහන්සේ මේ මහාටානාන්තරේ එදා ජේතවන රාමිහිදී මහා සගමැද ඒට දක්ගං බික්කවේ මම සාාවකානං බික්කූන සංකිිත්තේන බාසිතස්ස ස්තාාරේන කෙටියෙන් සංක්ෂේපයෙන් සරලව කෙටි දේශනාවක් කළහාම විස්තහාර වසිෙන් විස්තර කරන්න පුළුවන් මහා උතුමන් වහන්සේලා අතර ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍රටානාන්තරය කච්ඡායන ස්වාමින් වහන්සේට මහරාතන් වහන්සේට පිරිනැමව බදුරජාණන් වහන්සේ බලන්ට කච්චා මහරහතන් වහන්සේ කෙටියෙන් අහන ධරමය විස්තර සවිස්තර සයිතව දේශනා කරන ස්රාවකයන් භහන්සේලා අතර අග්‍රතනතර ලැබුව තනතුර ලැබුවා. ඒ සඳ උන් වහන්සේ බොහෝ කාලයක් සංසාරගත ජීවිතවල අවශ්‍ය කරන තමන් වහන්සේගේ ප්‍රඥාව ාර්මි ධර්මයන් සම්පූර්ණ කරගෙනවා. එති මේ උත්තමයන් වහන්සේද පදමුත්තර සම්මාසම් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා ඉන්න කාලී විශේෂයෙන් පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තමයි බහෝ ශ්‍රාවකයන් වහන්සේලා නේතවිිවරණ ලබාගනතියන්නේ. එ පදමුත්තර තතාගතයන් වහන්සේ පහළවෙලයි නවස්ථාව මේ කච්ඡායන ස්වාමීන් වහන්සේ බොහෝම දනවත් කුලේක තරුණයෙක් වෙලා බොහෝම ධාර්මිකව ජීවත්වෙන අවස්ථාවක් ඒ අවස්ථාවේ දවසං පදමුතර බුදුරජාණන් වහන්සේගෙන් ධරමය ස්රවනය කරන්නට ඇවිදින් ඉන්න අවස්ථාවක එක්තරා භික්‍ෂුන් වහන්සේ නමකට මේ තානාන්තරී පිරිිනෙවක් සංසේප වසියන් දේශනා කරන ධර්මය, විස්තරවසයෙන් දේශනා කරන ශ්‍රාවකයන් අතර අගතන තුර පිරිනැමුව එක දැක්ක. දැහින් දැකල බොහෝම සද්ධාවක් ගෞරවයක් නැතිවුුණා අපේක්ෂාවක් ඇතිවුණා අනේසාදු සාධ මටද යංවතු දවශක මයාාකාරීං මි ානාන්ත්‍රයම් බුද්ධ සාසනයක, ලබන්ඩ වාසනාව ලැබේවා කලා අධිෂ්ටාන කළ. එසේ අධිස්ථාන කරගෙන පිමුතුරා බුදුරජාණන් වහන්සේ සහ. මහරහතන් වහන්සේලාට ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සතියක් පුරාවට දංවටක් පූජ කළ දම් පූජා කරලා විශේෂ ගෞරව පූජාවංසි දෙකරලා සත්තුනි දවසේ තතාගත මුතුරා බදුරජාණන් වහස පදමුත්තර බදුරජාන් වහන්සේ විත පැමිණිලාම ධනවත් කුලපුත්‍රයා අසාහිටිය අවසර ස්වාමීනිීමමාගේ ප්‍රාර්ථනාවක් තියෙනවා ඒ මේ ප්‍රාර්ථනාව සමෘධ වනවාද. සාර්ථක වෙනවාද සපල වෙනවාදග හවා. ඒලා තතාගත බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාන්තවසින් මතු මේ ලෝකයේම අවබෝධකට පහළවන ගෞතම නම්මු තතාගත සරුවන්්‍ය බුද්ධ සාසනීදී මවතුම් ටානාන්තරය ලැබෙනවා ප්‍රතිලාභ වෙනවා කියලා නේත වස්සියෙන් ඉවරණ සලසාදුන්නා. ඉං ඒ අනුව බොහෝම සතුටට පත්වෙලා අධිෂ්ඨානය ඇතිකරගෙන ජීවිත කාලේම හොඳට දාානාදී කුසල ධර්මයන්හි ඉදිල සීලාදී. ප්‍රතිපත්ති ධර්මයන්ගී ඉදිල දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් දිව්‍ය මානිසුක දෙගතියේ පමණයි උපත ලැබුවේ. අපායං දුග්ගතින් නජහනාමි අපායක් දුරගතියක් කියන සතර ආපායික ජීවිත ලැබුවෙන එවැනි අපායකෙන වචිනවත් අහන්ඩ ලැබුන බලන්ඩ කඋසල විපාක සතතිය. ඒළඟට ඒකුසල විපාග විඳලා. අපේ ලොවතුරා තතාගත බුදුරජාණන් වහන්සේ පහළවෙන්ට කලියෙන් මෙලොව පහළ වී වදාළ පාශිප සම්මා සම්බුදුර ජාණන්වහන්සේ ලෝකයේ පහළවෙලා ලෝවසි සත්තුවයන්ට අමාධර්මය දේශනා කරලා ඒ භාංගිවතුන් වහන්සේ පිරිණුවම් පෑවෑම් පස්සේ ශ්‍රී සරුවඥ ධාතුන් වහන්සේලා ඒක ගනවුණ. ඒක ගනවෙනෝගෙන එකට එකතු වෙන විසිරෙන්න්නේෙ නෑ. එතකොට එකමක චෛතරාජන් වහන්සේ නමක් පමණයි ලෝකෙහි ප්‍රතිෂ්ඨාපනය කරන්ට ලැබන්නේ. ඒ මේ උත්තම කාශ්‍යප සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සරුවන්්‍ය ධාතුන් වහන්සේ තැන්පත් ගරලා නිදන් කරලා මහසෑයක් ගොඩනැගුණා ආං ඒ මහා සෑය සඳහා තමන් මහා දනවත් කුලපුත්‍රයෙක්ව ඒ වනවිට පහළවෙලා හිටි එතුමා ඒ සියලු රත්තරං එකතුකරගෙන ගිහිල්ලා රත්තරං ගඩොලක් ඇරගෙන ඒර ගඩොල රත්තරණින් නිර්මාණය වුනු රත්තරං ගඩොල ඇරගෙන ගිහින් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ මහාසෑයි නිදන් කලා සාධසාදු කියලා. මේ රත්තරං ස්වරණ වරණ ගඩලේ රන්පූජාව ඒ කාන්තිීන් සසර ගමන ගිමංකර ගණ්ඩ ලැබේවා උන්න ප්‍රාර්ථනාව. ඒ දක්වවා මට රත්තරං පැහැති කයක් ලැබේවා කෙලා දිිෂ්ටහන කලා බලන්ට තිේ අනුව කුසල් ධරමයන් සම්පූර්ණ කරගෙන සුගතියෙන් සුගතියටම පත්වනා. බොහොම වාසනාවන්ත ජීවිත ලැබුවා. ස්රණවර්ණ චවිසම්පත්තියක් ලැබ අන්න කුසල විපාක ලැබි චැහැටි. යි වි කුසල විපාක ලබමින් ගින් පින්වාත්නි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙලොව පහළවී ගෞතම ශාසනයේ පහළ වෙච්චි වෙලාවි. උදේනි නුවර පුරෝහිත බ්‍රහක්්මණකුලේක උසස්මකුළේක වාසනාවන්ත පුතුරුවනක් විදිහයට පහළ වුණා. මෙතුමාගේ මුළු සරීරයේම රත්තරම්පාටයි. ඒනිසා කංචන කංචන කුමාරය කියලා හඳුනන්න්නේ තුනාා දැම් මේ කංචන කුමාරය රත්තරම්පාටයි සරීරය. ඉතින් මෙතුමා, ෝ කුල ධර්මයන්හි ෙදුණ ඒ බමනකුදුු නෙවෙයි ත්‍රවේද හොඳටිගෙන ගත්තා ත්‍රවේද ප්‍රාප්ත වුණ උදේනි රජතුමාගේ පුරෝහිත බ්‍රාක්්මන තනතුරපවා මෙතුමා ලබාගත්තා ඒ අනුව රජ්චුරුවන්ට උපදෙස් දෙෙන්ට අනුශාසන කරන්ට මෙතුමාට වාසනාවලමල අතරේදී ලොතුනා බුදුරජාණන් වහංසේ මෙලොව පහලවී වැඩසිටින බව දැනගත් උදේනි රජතුමා. බුදුරජාණන් වහන්සේ වඩමවාගෙන එට මේ කංචනමානව බ්‍රාහක්්මණතුමාට පල කලා. ඔබ ගිහින්. බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් මාාවෙනුවෙන් ආරාධනා කරලා. අප රාජ්‍යයට වඩමවාගන එන්ටකෝ බනහන්ට. ඒේ මහෝතේද පින්වත්න්නේ අපේ කංචනමානව පුරෝහිත බ්‍රාක්්මනතුමා තරුණ මෙතුමා මතක් කලා, මට එහි ගොස් ධර්මය අසා පැවිදිවෙන්ට අවසර ලැබතොත් ඒ කටයුත කරන්න. ඒකට එකඟ වුණ ඒඟ වෙලා ඇමිතිවරු හදදෙනෙක් සමග බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න පිටත්වුණ. විඩත්වෙලා බුදුරජාණන් වහන්සේ ගෞතම තතාාගතයන් වහන්සේ වෙතින් ධර්මය අහලා පැහැදීමට පත්වෙලා පෙර පාරමී කුශල් මතු කරගෙන අරිහත්ඵලයට පත්ව අමාම නිර්වාණ ධාතුව සාක්ෂත් කළා. දැන් මේ උත්තමයන් වහන්සේ, මහරහතන් වහන්සේ නමක්. අනිත් අමාත්‍යවරු සද දෙෙනත් සමඟ අටයි. අට දෙෙන වහන්සේම රහත් බෝධීයට පත් වනා මේ සංසාර දුඛයන්ගෙන් නිදහස් වුනා. ඒේ අනුව රහත් බෝධියයට පත්වෙලා මේ රහතන් වහන්සේ. මහාකච්ඡා යන මහරහතන් වහන්සේ තමන් පැමිණි රාජකාරිය තත්තහාගත බුදුරජාණන් වහන්සේට මතක් කළ ස්වාමීණී බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ වඩමගන් බලා වඩමවාගෙන යන්ටයි අපි පැමිණී රජතුමාගේ රාජකාරයක් අපට පැවරවා ඉතිං දැ ඔබ වහන්සේ වැඩම කරවන්ට අවසර ලැබේවාග අවසරල්වා ඒ වෙලාවිදි බුදුරජාණන් වහන්සේ මතක් කළ කච්ඡායන එහි වැඩමවීම මානව ඔබම වැඩමවීමෙන් අරතයක් සිද්ධහනෝ. එනිසා ඔබ වහන්සේම වඩිින්ඩ කියලා භාගෙවත් බුදුරජාණන් වහන්සේ උදේනි රජතුමාට පිහිටවෙන්ට මෙන්න මේ කච්ඡායන මහා රහතන් වහන්සේ පිටත් කරන්නට තීරණය කළා ඒ අනුව අට දෙනා වහන්සේම තතාගත බුදුරජාණන් වහන්සේ ගේ අවසරෙන් පින්වත්නිි ඒ ගමන පිටත් වෙන්ට වැඩම කරන්නට වුණා ඒ අතරදි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය නිසාාම ලෝවැසි සත්වයන්ට ලැබෙන මහා පිහිට ආසිරු වාදය චරත භික්කවේ චාරිකං බෞජනහි තාය බෞජන සුකහාය ආදී වසියෙන් දෙවියංසහිත ලෝකයාට මේ අවරසපුත්‍ර සංඝහා ලවා ධර්මය දේශනා කරවමින් අර්ථ සිද්ධිය කරන වෙලාව. උදේනිි නුවර දක්වා අතර තෙලප්ප නාලී කියන ගම් පියසට අතර මගදී අපේ කච්ඡායන මහරහතන් වහන්සේ ඇතුළු අටනම වහන්සේ වැඩම කළා. ඒ නගරෙහි ඉතාම පුුණ්්‍යවන්ත වාසනාවන්ත දුපත් සිටු කුමාරිකාවක් වන්න. ඉතාම පුුණ්්‍යවන්තයි ඉතාම වාසනාවන්තයි. එවගේ එතුමියයට බොහෝම ලස්සන කේස කල්්‍යයාාණයක් තිබුණ. හරීමම ලස්සනයි. එවගේ තෙලප්ප නාලීගෙන ගමි තව ධනමත් සිටු කුමාරිකාවක් වාසය කළ. ඇයට හිසකෙස්ති වුණෙ නෑ අකුසල විපාකයක්. එතුමිය අර දුප්පත් පුුණ්්‍යවන්ත සිට කුමාරියට පණවිඩයක් යව්වා කලියෙන් වෙේලානින් මසුදා මසුරං දාහක් දෙනවා ඒ ඒස කලාපේ ලබාදෙන්ඩ කියලා. ඉති එතුම ඒ ප්‍රතික්්ෂේප කළා මසුරං වලට විකුණන්න නැතයි කියලා. නමුත් මේ ස්වාමීන් වාන්සේලා දැන් අර තෙලපප නාලී කියන ගමී දුප සිට කුමාරිකා නිවස. දෙසට වැඩම කරනවා දැකල පුදුම පැහැදිලා යමක් පූජාගන් කල්පනා කලා ඒ පූජාකරන්ඩ යමක් නෑ ධානයක් නැබෝම දිලින්ඳුයි දුප්පත් වෙලා එනිසා එතුමිය කල්පනා කලා අ ධනව සිට කුමාරිකාාවට මේ ේෂ කලාපය කපා මිල කරලා ඒ මුදලින් දන්දිින්ට ඕන කියලා රාහසිගත්තෝම ේස කලාපය කපල හිට අර ධනව සිටු කුමාරිකාවට පිටක් කර එතුමියගේ සිට නිර්ටමගෙන අදදුන්න. කිය එතුමිය කල්පනා කලා මම මසුරං දාග ටිල්ලවතෑ දුන්නේනෑ උඩුම් කම නිසා. මේක ගොඩක් කේවල් කරන්නට න අඩු කරන්ට ඕන කියලා මසුරං අටක් දෙන්නන් කියල මසුරං අටක් දන්න. අන මසුරං අට ඇරගෙන ඇවිදිල්ලට දුප්පස් සිට කුමාරිකාරතර තිවවා. එතුමිය මසුරං අට ධනවස්තුවක් බවට පරිවර්තනය කළ ්‍රනීත දාානවස්තු වටක් සකස් කරගෙන මහාකච්ඡායන් මහරාතන් බහන්සේ ඇතුළු. ඒ අටනම වහන්සේට පූජා කරලා පිදවා සන්තෝසමත් වුණා ඒ පුුණ යානුභාවය කරනගොටගෙන නැවතා සම්පූර්ණකේශකලාපේ මේ සිටු කුමාරිකාවට ලැබුණ. අන්න බලන සාන්දෘෂ්ටික වසයෙන් මෙලොවොම පින්වර්තිී මේ කුසල විපාකය ලැබුණේ එතුමියගේ අර සෝමනස්්‍ය සාගත ඥාන සම්ප්‍රයුත්ත අසංකාරික කුසල චිත්තය නිසයි. න මේ විදී වටිනා කුසල විපාකයක් ලබන්ට සසර ගමනේදී ඔබා අප හැම දෙනාටම වාසනාම භාග්‍ය පින්වත්නි ලැබෙන්නේ බුද්ධ සාාසනයයක් මුණ ගැහුණොත් පමණයි. මහා සංගහා මොුණ ගැවුණොත් පමණයි. ඒවගේ ම ධර්මරත්නය සම්මුක උුණොත් පමණයි. ති නිසා මහාකච්ඡායන මහරහතන් වහන්සේගේ සකළවිද ශරීරයම රත්තරං පාටට හැරුණේ අර කුසලය කරලයි ප්‍රාර්ථනාාව නිසයි. එවගේ උන්වහන්සේගේ පරමාර්තා අදහසු වනේ අරථය ධර්මය නිරුත්තිය පටිභානය යන සවුපිලිසිම්බියා ඥාන ප්‍රතිලාබිතව මහ නිර්වාාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අදාහසයි. ඒය අදහසිින්තමයි සංසාර ගමනේදී කුසලධාර්මයන්ගී උන්වහන්සේ යෙද. නති එනිසා පින්වාත්නි තතාාගත සම්මාසම් බුදුරජාණන් වහන්සේ ගේ අප්‍රමාන කරුණාව නිසා ලොතුරා බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් පිහිටලද උත්තමයන් වහන්සේලා නිවී සැනැසි අමාමහා නිර්වාණභය පුරයට වැඩම කරවන්නට යෙදුන. ඒනං අද අපි කල්පනා කටයුතු වන්නේ අදමි ඉල්පුර පසලොස්වක්පුහෝ දවසේදී තතාගතයන් වහන්සේගේ උත්තම ශසනෙහි වටිනාමදේ සිද්ධවෙච්චමේ උතුම් දවසේදී. මේ උතුම් මහරහතන් වහන්සේ මහාකච්ඡායන මහරහතන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රාර්ථනාව මුදුම්පත් කර ගැනීම එදා සම්බුද්ධ ශාසනයක පිමුතුරා බුද්ධ ශාසනය කළ ප්‍රාර්ථනාව. ගෞතම ශාසනයේදී පලනෙලා ගත්තා. එනගේ චරිතා පදානයේ තුළින් අපට ගන්ට තියන එකම කාරණය මොකක්ද උත්තම කාරණය මොකක්ද අතිදීර්ග සංසාර ගමනේ ඉපදෙමින් මැරමින් ජීවත්තමින් යන ගමනේදී. මුද්ද ශාසනයක් මුණ ගැවුණු වෙලාවෙදී. සීලයේ වඩමින් සමාධිය පුරමින් ප්‍රඥාාව වඩමින් තමන් සතු සන්තක ධනය වටිනා ධනය තම ලෝබෙ, ලාභය ලෝබෙන් අල්ලගෙන තන්නාවෙන් තෘෂ්ණාවෙන් ග්‍රාණය කරගෙන ඉන්නෙ නැතුව. ඒශයල්ලම නිික්‍ෂේප වෙන බව දැනගන. අසුකෝ ලෝකෝ සබ්බම්පහාය ගමනීියන්. යල්ලමාත ඇරල පරලොව යන්නට වෙන බව දැනගෙන දන් දෙන්නට අත්තහරින්නට ලෝබහිත යටපත් කරන්නට ප්‍රහාණය කරන්නට අලෝභ චේතනාවක් දියුණුකරන්නට දක්ෂවෙන්ට ඕනි. එදකට එදාකංචන මානවනමින් පශ්චිම ජීවිතයේ උපත ලබල රොස්සාරණවරණ රත්තරං පාඩ රීරයෙකුත් ලබල ප්‍රඥාවක් ලබල එපමණුකුදුු නෙවෙයි කෙටියෙන් අහන ධර්මය, විස්තර වසයෙන් ලෝක සත්වයාට දේශනා කරන්ට සාක්තිය වාසනාව ලැබුණේ එදා නිර්ලෝබී හිතෙන් තමන්ගේ වටිනා ස්වරණ රත්තරං රං ගඩොලක් ලෙස ඒ මහා කාශභ බුදුරජාණන් වහන්සේගේ චෛතරාජාන් වහන්සේට තැම්පත් ගොට බුද්ධ ාසිෙන් පිරිනැමීම නිසායි. එනිසා අදත් නොයකුත් අවස්ථාවල මහාසෑ ඉදිවෙනවා අ ස්ථාව ේ පිින් ඇති මෞවරු පියවරුදු දරු ාහිතවත් ඔබ එවැනි පූජහවං සිදු කරනවා. එවැනි පූජහවං සිදු කිරීමේ දදිී ඔබේකම ප්‍රාර්ථනය වයේ උතුවන්නේ සංසාරදුකින් නිදහස්වෙලා ඒ අමා නිවන ස්පර්ශකරගන්ට වාසනාව ලැබේවා කියන අදාසයි. හොඳයි ඒම අදහස්සිතේ දරාගෙන් දැන් අපි හැම දෙනාම ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව. අ ටිකත්වා මනසිකත්වවා යනාදිවසිෙන්. ඔහෝම ගෞරොවෙන් මනසිං ධර්මය පිළිබඳවමනෙ කරමිං සිහිෙන් යුක්තව. මේ ධර්මස්්‍රවනය කිරීමෙන් උපදවාගන්න ලද. උදාරකුසල සතතිය ඒකාන් අමාම නිවංසුවසාදා ගැනීමට හේතුවාසනාවේවාගෙනදහස් ඇතිකරගෙන අද මේ ඉල් පුර පසලොස්වක් පපුොහෝදා මෙහ විදිියෙන් අපි මනසිකාරයේ දෙමු. මාගේ ස්වාමීයු භා්‍යවතුන්වන්සේ. සියලු පපදරමයං ප්‍රහනය කළසේක රහසිංවත්න් පවු නොකලසේක සියලුදවමිනි සුන්ගේ ආමිස ප්‍රතිපදති පූජා වසමට සුදු සුபවිං සියලුදවියන්ගේද සියලුමිනි සුන්ගේද උත්තම සාස්තෘනම්වන හිං අරහංනම්වන සේක සංසාරචක්ත්‍රයාග අරසිදලු තන්නමාන දිට්ටයන භවගමන දුරු කළෙයිං අරහංනංවන සේක සුභගවා ඉතිපී අරයං Areangwatesubagaවා tabagawangang areang sarang gacai tabagawangang areang siresනම maස්wamiyu බුදුරජනன்வான்சி රஹසිංුව பாපයක්னுக்கළසக்கு மிசிந்த அரக நம் வனுසேக்கு அறஙணம் வனுසேக்கு அரணம் වන සේ ඒ විදියට හැම දෙනාාම අරහංගුණේ සේකරන්ට අද දව බුදුගුණ වඩමින් විදරසනා මනසිකාරයේ එදෙමින් සියලු දෙනාටම සීලාදී ප්‍රත්පත්ති පුරාගන්ට වාසනාව ලැබේවා කියන අධිෂ්ඨාන ඇති කරගෙන අද මේ උතුම් ධරමානු ශාසනාව දසදහස් ලක්ෂ සංඛ්‍යාත ලෝවැසි, සැදැහැති හැම දෙෙන උදෙසා ධර්මදාානශීරසයෙන් සිද්ධකරන්ට යදුුණේ හරිත රූපවායිනී මාධ්‍යය ඔස්සේ. ඉතින් උතුම් මාධ්‍ය තුළින් සිදු කරනේ ශාස්නි කටයුතු චිරාත්කාලයක් සිදුකරගන යාම සඳහා වාසනාව සක්තිය ලැබේවාකයා ප්‍රාර්ථනා කරනවා. ඔබ සෑම දෙෙනටත් දෙවංසයිත ලෝක යාටාදන් උතුන් තුරാര ස്ത ධరമങ සമ අවබූධവේවායි അതിෂ്්ඨාന කරගണඩ ආకസటച ുමට്ట ദේවාനග මහිදധിക്ക ఉഞഞන්తం අනുമൂതിතුවා ചిරంరක් න්තුుළൂകസാසනం ചిරంరක් න්തు දේశන ചిරరක්കത തങസදා ධර්මස්්‍රවනා නිසංසගුසල බලීන් අමා සැපතම සැලසේවා. සාධහෝ සාධෝ සාධෝ. අද මෙවතුම් බූයිල් ප්‍රපසලසක් පොහහිදිනේ, රුවන්මක විඩියෝ ධර්ම දේශනය කෙනනට එදදුන පූජ පාද අපේ කාාරණය ස්වාමීෙන් වහස්සේට මාගේ මේ පාදන මස් කාරපූරක ස්තුතිය.